ඔව් පේන්නේ නෝ කොතනද එයා ඉන්නව කිව්වේ මම ඒකයි කිව්වේ බලා ගන්න කෙනෙක් ඉන්න ඕන කියලා නැත්තම් අපිට මේ පැත්තට ගියා කිව්වට ගිහිල්ලා හොයන්න බෑ ඔතන ඉන්නවද වල්ටික මේ එන්නකෝ අයියෝ කට විතර ජූල එන්න. යා ගන්න එපා. ඒක. යා ගන්න එපා කියන්නේ. යා ගන්න. ඊකයි ති මේ පෙත්ත දිරණේ. අපේ අසිද්දින්නේ. හරි මේ පොඩි දෙයක් කියන්න දෙනවා හැමෝටම ඔව් තාතා ඉන්නවා විස්තරේ කියන්න හගන්න එපා ඒ මොකද්ද මන්නේ පොඩ්ඩක් අහගන්න හැමෝම දැන් මෙයාලට ඔය තරම් බය නිසානේ ඕගොල්ලෝ අර මීටර් 40ක් විතර ඈත දුරකින් ඔව් මම ඉන්නේ මීටරයක් ළඟ එතකොට පොඩි ඔයා වීඩියෝ එක මේ පැත්තට ගන්න ආ ගන්න ඉතින් මම ඉන්නේ මීටරයක් ළඟ. ඔයාලා කෑ ගහනකොට මම එන කියා බලන්න ඕනේ. දැන් හැමෝම කියනවනේ මෙයා පන්න පන්න දෂ්ට කරනවා. එහෙනම් මට තමයි ඉස්සෙල්ලම දෂ්ට කරන්නේ මෙයා. හරිද? ඉතින් මේ ඔය දැන් මෙයා අරගෙන යන බෝතලයක් ගෙනල්ලා තියෙන්නේ. බෝතලේට දාන්න කලින් මෙයාට පොඩි අයිඩියා එකක් දෙන්න ඕනේ. දැන් මමනේ මෙතන අනතුරට ලක් වෙච්ච කෙනා. මමනේ මෙයාගේ ළඟම ඉන්නේ. එයාට පණිවිඩයක් දෙන්න ඕනේ. මගෙන් ඔයාට කරදරයක් නෑ කියලා. නෑ කියලා. හරිද? දැන් ඉතින් යා දන්නව මම මෙයාව මරණ එකක් නැහැ කියලා. ඉතින් ඔයාලටත් එහෙමයි. මේ වගේ කෙනෙක් හරි මෙයා ලංකාවේ විෂ සත්තුන්ගෙන් පස්වෙනියන්. උග්‍ර විෂ ඉන්නේ තෙල් කරවල. ඒක එයාට මීට වඩා බය වෙනවා. තෙල් කරවල පොඩිනේ මහ පැටගිල්ලක් පිටරයි මහද. ඒක නිසා අපේ අය වැඩිම බය මෙන්න මේ පෙනේ කරන නයාට තමයි අපේ කට්ටිය බය. අතන මෙයා නම් නැයි නක් හොඳ. සයිට් එකට කොට කියන එක අහගන්නකො අනේ මන්ද කියන්නේ හැම සර්පයාගෙන් පොළඟගේ ගෑනු සතත් හැපින්න නයාගේ ගෑනු සතත් හැපින්න ඒගොල්ලන්ගේ
මේ ඉන්නේ නයාගේ ගෑනු සතා යා නැයින. එතකොට එයා දැන් දන්නවා. එයාට ලොකු අනතුරක් මගෙන් නැහැ කියලා. හරිද? ඉතින් ඒක නිසා මේ දැන් මට මෙයාව බෝතලයකට දාගන්න ලේසි. දැන් මේ වෙද්දිත් සාමාන්‍යයෙන් කූල් වෙන්නේ නැහැ පිරිමි සතෙක්ල. ඉතින් ඔයාලට කියන්න තියෙන දේ තමයි මේවා තමයි පහළ උරුමියෝ ටික එහෙම shape කරලා gedara ඉන්න මිනියෝ ටික ගෙම්බෝ ටික අඩු වැඩි කරලා සර්පයන්වත් ගිරින්න පුළුවන්. ඒක නිසා සර්පයන්වත් shape කරලා දුන්නේ මෙයා තමයි. දැන් ප්‍රශ්නය මම මෙයාව අරගෙන යනවා. ඊළ මම මෙයාව රක්ෂිත වනාන්තරයකට දානවා. එතකොට මෙහි මෙයා කරපු වැඩ ටික කරන්න තව කෙනෙක් නැහැ. ඊළඟට අර වගේ ගුල් තියෙනවනම් මේ જાතිය තව එක්කෙනෙක් පත් කරලා යවනවා එතෙන්ට. මොකද මෙයා ගෑනු සතෙක්. මෙයා ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ බිත්තර දැම්මා. ඒව ජනවාරි දෙසැම්බර් ජනවාරි විතර වෙද්දි පිපුරුවා. ඒකේ පැටවුටි මේ ළඟපාත කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ හින්දා මේ අවුරුදු 3ක් විතර වයස ගෑනු සතෙක්. ඒක නිසා අනිවාර්යෙන් දෙසරයක් විතර බිත්තර දාලා තියෙනවා. අර වගේ ගුල් තියෙනවනම් ඒව වහලා දාන්න ඕනේ. ගෙවල් ළඟ තියෙන දේවල් වලට රිංගලා ඉන්න පුළුවන්. මෙයා ඉතින් එන්නේ අපිට දස්ස කරන්න නෙවෙයි. යාගේ කෑම එක හොයාගන්න නේ ආවේ. ඉතින් ඒක නිසා අර වගේ දුවන බය ඔයාලා ඇත්තටම නැති කරගන්න. නැත්තම් අපිට දුවන්න වෙනවා සෑහෙන. මම දැන් කෝල් කරද්දි ඇත්තටම කලබලෙන් කවුද මට කෝල් කරේ? ඉන්නෝනේ. හරිම කලබලෙන්. අයියෝ දැන් කොහෙද? දැන් කොහෙද කියලා. විටින් විට කෝල් කරලා අහනවා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මේගොල්ලෝ ගැන ඔයාලා තියෙන අර අනවශ්‍ය පුදුම නිකන් අමුතු බයක් නේ තියෙන්නේ. වෛර බඳිනවා කියලා කියන ඒ වගේ දේවල් නේ ඔයාලගේ ළඟ තියෙන්නේ. ඒවට එක නැති කරගන්න. එහෙම රස කරන්නේ නැති කව දැක්කනේ ඔයාලා දැන්. අහලා තිබ්බට දැක්කනේ දෂ්ට කරන්නේ නැහැ කියලා එහෙම පැනපැන දෂ්ට කරන්නේ නැහැ. හැබැයි අර මේගොල්ලෝ ළඟට ගිහිල්ලා මෝඩ විදියට මේ වැඩ කරන්න බෑ. ඔළුවේ තමයි විෂ ටික තියෙන්නේ. ඒක නිසා ඔළුවේ තියෙන විෂෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ අංක එක. ඒක නිසා මම හැමතිස්සෙම try කරනවා මෙයාගේ ඔළුවෙන් ඈත ඉන්න. එච්චරයි කතන්දරේ. එහෙම නැත්නම් මෙයා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අපිට පුළුවන් මේව. සාමාන්‍ය විදියට යාළු හැන්ඩල් කරගන්න. මේ කපුලෙන් බාදුපු එක යාට රිදුර නම් දස්ස කරන්න පුළුවන්. ගැන්සත් ඕඩම කරේ
අක්කරයක් විතර. ගෑනු සතු දෙන්නට කරදරයක් නෑ. පිරිමි සත්තුන්ගේ තමයි ගැටලු වෙන්නේ. මෙතන අනිවාර්යෙන් රජදාන හදාගෙන කෙනෙක් ඉන්නවා. යා බේරිලා එක්ක මෙයා දින එහෙම නැත්නම් මෙතන ඉන්නේ කියලා දිනුවොත් එතන පොඩි ගැටලුවක් වෙනවා. එනම් බොහොම ස්තුතියි ස්නේක් ස්විච් චතුර අපිත් එක්ක එකතු වෙලා හිටියට. මේ වගේම සර්පයන් කියන කාගෙන්වත් පිළිසරණක් නැති නීතිගත නොවුණු සතුන්නේ, කාගෙන්වත් පිළිසරණක් නොමැති සත්තු මේ විදිහටම ජනාශ්‍රිත පරිසරවලින් මුදාගෙන අපි සුදුසු ගැළපෙන රක්ෂිත පරිසරයක් හොයාගෙන ඒගොල්ලන්ව උදාහරණ ඇති මේ වගේ වැඩ කටයුතු තවත් ඔයාලට නරඹන්න පුළුවන්. එකතු වෙලා ඉන්න අපිත් එක්ක ස්නේක් ස්විච් චතුර YouTube channel එකත් එක්ක. හරි, එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ගිහින් එන්න.